අපරාජය පසුගිය වසර දෙක තුලම ගොවි ජනතාවට නොමිලේ පොහොර ලබා දුන්නා. අප වීවලට රුපියල් 50ක සහතික මිලක් නියම කළා. රජයෙන් රුපියල් 50ක් ගෙවන විට ඒ අනුව පුද්ගලික අංශයෙන් ඊටත් වඩා ඉහළ මිලක් ගොවීන්ට ගෙව්වා. සමහර විට රුපියල් 60ක් 70කටත් කිලෝව විකුණා ගන්නට පුළුවන් උනේ රජයගත් ඒ තීන්දුව නිසායි. අද ගොවි ජනතාවගෙන් කොටසකට එය අමතක වී තිබීම කනගාටුවට කාරණාවක්. මා ජනාධිපතිවරයා ලෙස පත් වූ පසු මුං ඇට කව්පි කහ ඉඟුරු වැනි භෝග වර්ග 16ක් පිටරටින් ආනයනය කිරීම නතර කළා. අද ගොවි ජනතාවට ඒවායේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. තම කෘෂි නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබා ගන්නවා. ඒ වගේම තේ, පොල්, රබර් වලටත් පසුගිය කාලයේ හොඳ මිලක් ලැබුණා. එයට හේතුව අපගත් ප්‍රතිපත්තිමය තීන්දුවයි. අප අද කහ වලින් ස්වයංපෝෂිත වෙලා ප්‍රති අපනයනයෙන් අතර කරපු නිසා ගම්මිරිස් කුරුඳු පුවක් වැනි භෝග නිෂ්පාදකයන්ට හොඳ මිලක් ලැබෙනවා. ඒ වගේම බුලත් වලට අද හොඳ මිලක් ලැබෙනවා. එදා මේ රටට එතනෝල් ආනයනය කිරීම ගැන විශාල විරෝධයක් තිබුණා. අප බලයට ආපසු එතනෝල් ආනයන සම්පූර්ණයෙන් තහනම් කළා. සීනිකම අද ඒ නිසා ලාභ ලබනවා. ඒ වගේම උක්ගොවියන්ට හොඳ ආදායමක් ලැබෙනවා. කිරි ගොවියන් සඳහාත් අද හොඳ වෙළඳපොළක් නිර්මාණය වී තිබෙනවා. දේශීය කිරි නිෂ්පාදන ආයතනවල ලාභ වැඩි වී තිබෙනවා. වස විසෙන් තොර හරිත කෘෂිකර්මාන්තයක් සඳහා අපගත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී අපිට යම් ගැටලුවකට මුහුණ දෙන්නට සිදු වුණා. අපේ අරමුණ හා සැලැස්ම හරියාකාරීව sannivedanaya නොවීම නිසා වැඩපිළිවෙල හඳුන්වා දීමේදී ඇති වූ යම් යම් ප්‍රායෝගික ගැටලු දේශපාලනීකරණය වූ නිසා මේ සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ඇති වුණා. හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ වූ පුළුල් සංකල්පය සමහර විට වගකියුත්තන් පවා කාබනික පොහොරවලට ලඝු කොට තේරුම් ගැනීම වැරදි මතයක් ජනගත වීමට හේතු වුණා. සමහර තීන්දු මහජන දුෂ්කරතාවයන්ට හේතු වූ නිසා ඒවා සම්බන්ධයෙන් යම් වෙනස්කම් කරන්නට අපට සිදු වුණා. ඒ කෙසේ වෙතත් හරිත කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සම්බන්ධයෙන් වූ අපේ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් වී නැහැ. ඒ නිසා සිදු වූ අඩුපාඩු නිවැරදි කරගෙන වඩා ඵලදායී ආකාරයකට මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්නට අප බලාපොරොත්තු වෙනවා. අපේ අවසාන ඉලක්කය වන්නේ කෘෂිකර්මාන්තයේ ඉහළ ඵලදායීතාව ලබා ගැනීම සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීම හා ජෛව පොහොර භාවිතය ප්‍රවර්ධනය කොට වසවිෂෙන් තොර කෘෂි නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර වෙළඳපොළක් නිර්මාණය කර ගැනීමයි. ඒ හරහා කෘෂිකර්මාන්තයේ නියැලෙන හා ඒ අනුබද්ධිත සේවා සපයන ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි. මෙමගින් ලංකාවේ ඉදිරි ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ශක්තිමත් දායකත්වයක් ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. 2022 වසර අපට ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක් ගන්නට සිදුවන වසරක්. මේ අතර දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ ලංවාලීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක අවශ්‍යතාව තදින්ම මතුවෙනවා. රටේ වගා කළ හැකි සෑම ගොඩමඩ ඉඩමක්ම ප්‍රයෝජනයට යොදා ගනිමින් අප සියලු දෙනාම එක්වී වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වාරි පහසුකම් සංවර්ධනය හා වැව් ප්‍රතිසංස්කරණ කටයුතු රාශියක් දැනටමත් ආරම්භ කොට තිබීම අපිට ශක්තියක් වෙනවා. පසුගිය කාලේ බිත්ති පින්තාරු කරමින් පුරන් කුඹුරු වගා කරමින් පෙරටා රටට ආදරය කරන තරුණ පරපුරේ සහාය මේ සඳහා ලැබෙනු ඇතැයි මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. අප විසින් ආරම්භ කළ වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ ජනතාවට පහසුකම් සැපයන මහා පරිමාණ ව්‍යාපෘති රැසක් මේ වන විට ඉදිවෙමින් තිබෙනවා.